Light නව Royal Lavender සුවඳක් සමග සුපිරි සේදුමක්. තමුසෙටත් මයික් එකක් ඇල්ලුවොත් කියන්න ඕන දේ එපාදේ සේරම කියුම බම්බු. හරි දැන් මම මොනවද කිව්වේ? කිව්වේ අර පොලිස් කාර්යය ගැන කිව්වේ. ඒක උගේ පුත්කෙල්ක ප්‍රශ්නයක්. ඒකට අපේ කෙල්ලගේ නමත් ගෑව්වනේ. මේ මේ මම කියන්න ඕන දේ කොතන වුණත් කාට වුණත් මම කියනවා. මම බොරුද කිව්වේ? ඕකෙන් වෙන්නේ පොලිසිය කෙල්ල හොයන එක නවත්තර දාන එක විතරයි. මොකද කරනවද? මෙච්චර දවසක් මොනවද කරේ? දැන් දවස් කීයක් වෙනවද මගේ කෙල්ල නැති වෙලා? දවස් 4ක් 5ක් වෙනවා. අහන්න ගියා මොනවද කියන්නේ? අතන සිද්ධියක් වෙලා, මෙතන සිද්ධියක් වෙලා. සිද්ධි විතරයි. මගේ කෙල්ලම හොයාගන්න බැරි වුණා. හරි හරි ඉතින් ඔය ටික හොයාගත්තේ පොලිසියෙන්නේ. අපි කෑගොගව තැතු වැඩක් නැහැනේ. ඔය විදිහට හොයාගෙන මොකටද අයියේ? අනිත් එක ඔය පොලිස් කාර්යා මගේ කෙල්ලම හොයාගන්න කිසිම තැකීමක් කරන්නේ නැහැ. මොකද මේ මිනිහා ගෑනුගෙන කිසිම තැකීමක් කරන්නේ නැති මිනිහෙක්ලු. ගෑනුන්ට කිසිම වටිනාකමක් දෙන්නේ නැති එකෙක්ලු. තමුසේ ඔය කියපුවා සේරම කෙසේ වුණත් අර අන්තිමට කියපු එකට මම එකඟයි. මොකද මුලදීම අර දේවාලි පස්සේ මේ දේවාලි පස්සේ බඩගාපු වෙලාවේ තදින් හිටියනම් මෙලහකට පොලිස් කාර්යා කෙල්ල මවල හරි දෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ? තීරින්නේ නෑ ඔයි. මේ මෙතන මොකක් කරේ අවුලක් තියෙනවා. දැන් කවුද සාවි උස්සලා දෙන්නේ? මං කොහොමද ඊක දන්නේ? තමුසිට ඇහිච්ච එක තමයි මටත් එහුනේ. දැන් මොකද්ද ඔයි කරන්නේ? සාමි උස්සලා නම් මුන් අපි මරලා දායිනේ. නෑ නෑ නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. වෙන ඕන දෙයකට සූදානම් ශරීරෙන් හිටියාම හරි. දැන් මට මේ වෙලාවෙ ඉන්නවා විතරනේ. ඉතින් ගේම නම් ගේම ටීම් මං කොහොමත් එහෙම තමයි එළන් ඉච්චරයි හැබැයි මට පොඩි සැකයක් තියෙනවා අපේ මොකක් කර කරලාද කියලා අපේ උන් කිව්වේ මේ අලු සෙට් එක දැන් මේ මොකක් හරි කරලා කියන එකෙන් අදහස් වෙන්නේ මොන වගේ දෙයක්ද මට හිතෙනවා මේ සාමි උත්සව සීන් එකට ඔන් සම්බන්ධයි කියන. තමසේ ගොමි ආලුව කරන බූරු වැඩ හින්දා අන්තිමට මැරුම් කන්නේ අපි දෙන්නනි ඕයි. මගේ ගොමි ආලුව කියන්න බැරි. මම එහෙම දෙයක් කරලා නම් අපිට මොකුත් දෙන්න දෙන්නේ නැහැ. අපි බය නැතිව ඉන්නවා කොයි. මේ වන්දා. ගෑනු කවුරුවත් එකෙක්ටවත් අඳුර ගන්න බැරි වෙලා මුන් හොඳට ප්ලෑන් කරලා ආපු ගේමක් මේක
හැබැයි පුතෝ මේ ගෑනු සෙට් එක කවුල් කොහම ආවත් එක්ක අර ගියපු සෙට් එක නැත්නම් අර ගියපු සෙට් එක වෙන්න බෑ සර් මේක පිටිපස්සේ ලොකු සාමි ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ අනික ලොකු සාමි ඔය කිසිම දෙයකට මූණ දෙන්නේ නැහැ අපේ මාල ඇතුලේ තොරතුරු පිටර දෙන හොරකඩේ කින්නක් දන්නේ නැහැ අපි අස්සේ අවුණොත් තේවා හම ගන්න හම ලොකුකත් කියලා ලොකු සාමි උස්සපු එක නිතා ගන්න බෑ දැන් හොන්දෙගොල්ලෝගේ කවුරු හරි ආව කියමුකෝ ඇයි ඉතින් මේ ගෑනු තාබෝයි දන්නේ උඩ මෙවට යන කට්ටිය නෑ කියලාද පොඩ්ඩක් කල්පනා කරලා බලපංකෝ අපි මේ වැඩ කරන්නේ ගෑනු නිකුටනේ සමහර ගෑනු ඉන්නවා පිරිමි වැඩ ගැන කතා කරනකොට උන් පැනලා බල්ටි ගහලා වැඩ දාලා බෙනි එනවනේ අපි මේක මැඩම්ට කියමු අහගන්න වෙනවා අහගෙන ඉල්ල පොඩි සාමි මොකද සරම ගැට පුරුල්ලෙන් නෑ කියමු කියමු සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති Seat Car Radials. The road is yours. Watch. හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. කවුද ඒක ඕල් කරන්නේ? කෙබි 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 හරි දැන් ඔක උස්සලා අපි කියන එක කියපන්. කොහොමද කියන්නේ? හරි මුලින් උස්සලා ඉඳපන්කෝ. ඔය මොකද උස්සන්නේ? සරම. සරම මොකද උස්සන්නේ? සරම උස්සන්නේ සරම ඇතුළේ ෆෝන් එක තියෙන්නේ. ඉන්නේ ගහන ඉඳලා ෆෝන් එක සරම ඇතුළේ වැටුණා. ගණින් 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 ගණින්. යා. චෙක්. සාමි කොහෙද ඉන්නේ? අපි මේ දෙලොර අතර සාමි හොයනවා. අපිට ආරංචි වුණා සාමි ඉස්සුව කියලා. මම ඉස්සුලා අපි කෙල්ලේ කොල්ලා එක්ක ඉන්නේ සාමි ඉස්සුව කියලා ආරංචියට පොඩි සාමි ගියා මැඩම් හම්බෙන්න උන් දෙන්න යවන්න ඕනේ උන් දෙන්න කැමැත්තෙන් ඉන්නේ ඔව් අපි උන් එක හරි සමුගි යවපන් යන්න දීපන් ඔව් බං යන්න දෙන්න පිස්සුද සාමි යන්න දීපන් යකෝ නැත්තම් බුම්බගේ බෙල්ල කපනවා සාමි ෂුවර් නේද කියන කතාව ඔව් යකෝ යන්න දී එහෙනම් ඇත්තටම යවනවා පිළිය කොටලක ඉඳා ඊට වඩා දෙයක් කියන්න බෑ ඊට වඩා දෙයක් කියනවා නම් කියන්නේ මේ පොට කුණුවරප තමයි යකෝ යවපන් දැන් තමුන්ට යන්න පුළුවන්. We'll be right back.
ලැජ්ජා නැති මීහරක් ටිකක් තමුසලා සේරම. අර ගෑනු ටිකක් ඒ මනුස්සය උස්සගෙන යනකම් මොනවද කරේ? මම දන්නේ නැහැ මැඩම් මද ලොකු සාමි දේවාලට යනවා කියලා. අනික අද දේවාලට යන දවසක් නෙවෙයි. පොඩි සාමිත් අපේ වැඩ වගේ පොඩ්ඩක් හේඩමෙන්ලා හිටියා මැඩම්. දැන් ලොකු සාමිට එකයි ඉන්නේ මේ තමුස විතරයි. හා? නෑ මැඩම් මෙන්න කට්ටිය කට්ටිය එක්කගෙන ගියා. ඔව් ගිහිල්ලා ඇති. පඹයෝ ටිකක් එක්කන් ගිහිල්ලා ඇති. නැත්නම් ඉතින් ගෑනු හතර දෙනෙක් ඔය මනුස්සය උසයනක මොන මගුලද කරේ? නෑ මැඩම් වෙලාවට ස්වාමීත් කියලා ඉන්නේ එන පිස්සු මැඩම්. ඒ යන දිල්ලේක පොඩි ස්වාමීට කියලා යන්න තිබ්බනේ. බලනවා කොයි ප්‍රශ්න නැතුවට ප්‍රශ්නනේ. මේ වර්ෂනාත කාර්යයේ සද්ද වහන්න හැදුව විතරයිනේ. තව ප්‍රශ්නයක්. දැන් මොකද මැඩම් කරන්නේ? අපි පොලිසියෙන් ක්‍රියාත් දානවා. ඊට කලින් බලන්න ඕනේ මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. මේ වෙලාවේ මැඩම් අපෙන් කෙලින්ම ගේම් ඉල්ලනවා නම් ඉල්ලන්නේ ඉන්නේ අරුන් ටික විතරයි. සර්රුයි මායිත් කතා වුණේ මැඩම්. මේක පිටිපස්සේ ලොකු සාමි ඉන්නවා කියලා නෝන්ඩුනේ කොහොමද කියන එක. මැඩම් මේ පිටිපස්සේ ඉන්නවා කියන එක සාධාරණයි කියමුකෝ. ඒත් ලොකු සාමි කිසිම දෙයකට එළියට බැස්සේ නෑනේ. ඒක තමයි. ලොකු සාමි මේ නමයි කියලා දන්නේ අරුන් දෙන්නේ විතරනේ. අනික මේ වෙන කිසිම කෙනෙක් ලොකු සාමි ඉන්නව කියලා දන්නේ නැහැ. ඒක මට විශ්වාසයි මට. අනේ නවත්ත ගන්නවා පොඩි සාමි. තමුසලට පුළුවන් වුණාද මගේ වාහනේ පරිස්සම් කරන්න? තමුසලට පුළුවන් වුණාද මගේ පිස්තෝලේ පරිස්සම් කරන්න? අර මිනිස්සු දෙන්නව ගෙනාවා. තමුසලට පුළුවන් වුණාද ඒක වචනයක් ඉදිරිය දාගන්න? දැන් අර මිනිස්සයව ගෑනු හතර දෙනෙක් උස්සන් ගිහිල්ලා. තමුසල උඩ බලාගෙන ඉති. දැන් තමුසලා විශ්වාස කරලා මට බයයිනේ පාරටවත් බයි. මාව කවුරුරි උස්සන් ගියොත් එහෙම තමුසලා මන් දන්නේ එක කයිනේ. එහෙම වෙන්නේ නැහැ මැඩම්. මැඩම්ට එහෙම වෙන්න දෙනවද අපි? ඒක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අනේ මේ සිල්වා. ස්වාමි මේක පිටවස් ඉන්නවා කියලා දරගත්ත එක කොහොම වෙදත් මං කියන්නේ මැඩම් මේ පැඩේ අරුන්ගේ වැඩ. උන්ගේ හොඳම බුලට් එක අපි ආව අපේ හොඳම බුලට් එක උංගාව. හරි. අපි දැනට විශ්වාස කරමුකෝ උන් තමයි මේක පිටිපස්ස ඉන්නේ කියලා. ඒත් මේ ආවේශ වෙච්ච ගෑනු ටික මට තේරෙන්නේ නැහැ අයිසෙ. දැන් මෙතන මොක්කුද වගේ මගේ මුණු දිහා බලන් ඉන්නේ නැතුව යනවා. ගිහිල්ලා අර මනුස්සයව හොයන විදියක් පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. මේ ප්‍රශ්නේ බුරුල් කරගෙන ආව විතරයිනේ. තොණ්ඩුව තව එන්නේ මට හිර වෙනවා. අයියේ පොඩි දවක් කරන්න පුළුවන්ද? මොකද මහත්තයා? මට මේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? ඇයි මහත්තයා? නෑ අයියේ මගේ මේ ෆෝන් එක ඕෆ් වෙලා අලුත් අදිසි අසනීපයක් වෙලා එක කෝල් එකක් ගන්න පුළුවන්ද? අද වෙලා තියෙන කීප මොකද? දෙමු පුත් වෙලා නෑ බං. මේ දනා මේ අපි පස්සේ විස්තරේ කියන්න. දැන් මම මොකද කරන්න ඕනේ කියපන්. මේ අපි දැන් පොල්වත් නෑ බං. අපි දැන් ඉන්නේ මැනේජර්ගේ කොට් එකේ. උඹ පුළුවන් තරම් ඉක්මනට හෙට වරෙන්කෝ. අපි දැන් මේ හෙට යන ගමන් ඉන්නේ. උඹ දැන් මොකේද හෙලන්නේ? මේ වීල් එකේ යන ගමන් ඉන්න බං. දිගටම වීල් එකේ ඉන්න බාබා. මගින් බහලා පයින් වරෙන්. හරි? හරි මගින්.
Bye, thank you. මහත්තයා මේ අර කවුද FM එකේ නැති වෙච්චේ මේ කවුද ආයේ මේ ඔයිස්තර අපිට නවත්තලු Shinevin. Gold Hair Body Wash එක. Zenoy Electrozen Distributors පුද්ගලික සමාගම වෙතින්. යුත්තේ යුත්තේ පජ්ජර දේ පජ්ජර දේ තීරම් තීරයෝ පරමේශාහක්. කම්සල දෙනනේ පුංචි තොරතොර වුණත් අපිට ගොඩක් වැදගත් වෙනවා. උඹේ සෙල්ලම් කරන්න අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක මොකද්දම කලබල වෙලා ඉන්න පාටිද ඈ දන්න දාංගරටි ඔක්කොම දාලා උන්දෙන වල්ලක් අතර පස්සේ උන්දෙන නිකම්ම සෙල්ලම් දාලා ඒකමත් එක කාලෙක පිපුණු කුණාටුවේ මල් නැවතත් හමු වූ විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරාති ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලඳුවේ රන් අහසට පාර කපා හයිවේ වාගේ තන දවසක හඳටම යනවා වැස්සට මුවා වෙලා අවුවට හිත උලා දවසම සැපේ ඉන්නවා කටු කඩන්නෙපා හදිසියේ ජෝඩු වෙලා යාලු හොර කරන්නෙපා අනාගතේ වාසි පතා යාලු රඩු අහන්නෙපා කැලෑසියේ හීන මැකේ යාලු දුර දුවන්නෙපා විමානයේ වාසි පතා යාලු කාසි වාසි බැඳෙන තාර පාර කැඩුන හීන සලුව ඇඳ තෝර තෝර මාව බැඳ හිතට රුවල වැටුන ගැඹුරු සයුරු වදින තෝර මෝරු පාට පාට මාළු චාටු දැම්ම හිතට තාලෙ දුන්න